අපේ හිතේ ප්‍රකෘති තත්වය සෞම්‍යයි. ඒ හිතේ තියෙන සෞම්‍ය ස්වභාවය ප්‍රචණ්ඩත්වයට පත්වීමයි තරහා යෑමේදී සිද්ධ වෙන්නේ. තරහා ගිය හිත ප්‍රචණ්ඩයි. තරහා නිවුණ හිත සෞම්‍යයි. චිත්ත දමනය කියලා කියන්නේ හිතේ ප්‍රචණ්ඩත්වය මතුවෙන ඉඩ නොදී ප්‍රකෘති සෞම්‍ය ස්වභාවය පවත්වාගෙන යෑම. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, කෙරෙන දෙයක්. ඒ වුණාට උගදෙනෙක් උත්සාහ කරන්නේ ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රචණ්ඩත්වය නැති කිරීමට. ඒ කියන්නේ තරහ යන හිතට අකමැති වෙලා තරහන වෙන සෞම්‍ය සිතට කැමති වෙලා ඒ සෞම්‍ය සිත මත කරගන්න උත්සාහ කිරීම. ඒ උත්සාහ කරන්නේ ප්‍රචණ්ඩත්වය. ප්‍රචණ්ඩත්වයක තරහ වෙලා. ඒ කියන්නේ තරහත් එක්ක තරහ වෙලා. ඒ විදිහට කවුදක්වත් ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රචණ්ඩත්වය නැති කරන්න බෑ. ඒකයි දම්පදයේදී බුදුහාඳුරුව වදාළලා තියෙන්නේ නැයිවේරින වේරාණී සම්බන්ති දුක් දාසන. වෛරින් වෛරය සංසිඳෙන්නේ නැහැ. අවේරීච්ච සම්බන්ති. අවේරින් තමයි වෛරය සංසිඳෙන්නේ. වෛරය කියන්නේ ප්‍රචණ්ඩ චිත්ත ස්වභාවයක්. ඒ ප්‍රචණ්ඩ විකෘති චිත්ත ස්වරූපය ප්‍රකෘති චිත්ත ස්වරූපයකට හැරවීම තමයි හැරීම තමයි හිතේ සෞම්‍ය භාවය මතුවෙන එක කියලා කියන්නේ. ප්‍රකෘති තත්ත්වය මතුවෙන එක කියලා කියන්නේ. ඒ තත්ත්වය මතු කරගන්න බුදුහාඳුරුවෝ දේශනා කළ තියෙන එකම ක්‍රමය තමයි ඒ ප්‍රචණ්ඩත්වය අවබෝධ වීම. ඒ ප්‍රචණ්ඩත්වයේ ඇත්ත ස්වභාවය අවබෝධ වීම තමයි සත්‍ය අවබෝධය කියලා කියන්නේ. සත්‍ය අවබෝධය කියන වචනේ තේරුම තමයි තියෙන්නේ බුද්ධ භාවය තුල. බුද්ධ භාවයේ පත්වෙන්නේ කියන්නේ ඇත්ත අවබෝධයේ තත්ත්වයට පත්වෙන එක. අන්න එතකොට හිතේ තරහ යන්නේ නැහැ. හිත ප්‍රචණ්ඩ වෙන්නේ නැහැ. හිත සෞම්‍ය පවතිනවා. සෞම්‍ය පවතින එක කියලා කියන්නේ හිත කිසිවක් එක ගැටෙන්නේ නැහැ. හිත ලෝකයත් එක්ක, බාහිර ලෝකයත් එක්ක සමාන්තරව පවතිනවා. ඒ හිතේ තියෙන සෞම්‍යයත් නැති වෙන්නේ ඒ හිතට අත්දැකීම ලැබෙන ප්‍රචණ්ඩත්වය නිසා. ඒ වුණාට ඒ ප්‍රචණ්ඩත්වය ස්වරූපයෙන්ම තේරුම් ගෙන ඉන්නකොට හිතට තරහ යන්නේ නැහැ. හිත ප්‍රචණ්ඩ වෙන්නේ නැහැ. දමනය කරන්න කියලා අලුතෙන් උත්සාහ කරන්න ඕනේ නැහැ. කවදාවත් හිත දමනය කරන්න බෑ. දමනය කරනකොට දමනය කරන කෙනෙක් ඉන්නවා. දමනය කරන්න ඕනෙකමක් තියෙනවා. ඒ කියන්නේ හිතේ ප්‍රකෘති සෞම්‍ය ස්වභාවය ඇති කරගන්න ඕනෙකමක් තියෙනවා. හිතේ තියෙන ප්‍රචණ්ඩයට අකමැත්තක් තියෙනවා. සෞම්‍යත්වයට කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත අකමැත්ත තියෙන මමත්වය තුළ. ඒ දෙකම කැමැත්තයි අකමැත්තයි දෙකම චිත්තකාන්තම් ක්‍රියාකාරීත්වයක්. ඒ නිසා
චිත්ත දමනය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. කාන්දම් ක්‍රියාකාරීත්වයෙන් හිත මුදවා ගැනීම. කාන්දම් ක්‍රියා කරනකොට තමා කැමැත්ත අකමැත්ත ඇති වෙන්නේ. ඒ දෙකටම පදනම් වෙන්නේ ආත්මී මානේ නැත්නම් මමකාරය, මමත්වය. මම කියලා කෙනෙක් ඉන්නවා කියන අදහස. ඒ වුණාට ඒ සංකල්පය මම කියලා කෙනෙක් ඉන්නවා කියන සංකල්පය නැති වෙන්නේ අරහත් තත්ත්වයට පත් වෙනකොට. අරහත් තත්ත්වයට පත් වෙන්නේ ආත්මී මානේ නැති වෙනකොට. ආත්මී මානේ කියන්නේ මමත්වයට. ඒ මමත්වය නිසායි හිත ප්‍රචණ්ඩ වෙන්නේ. හිත ප්‍රචණ්ඩ වෙන්නේ හිත කැමති ආකාරයෙන් ලෝකේ නපවතිනකොට. මේ ලෝකේ තුළ අපි කැමති දේවල් වගේම අපේ අකමැති දේවලුත් තියෙනවා. වරින් වර මාරු වෙනවා. ඒකට හේතුව මේ ලෝකේ මේ විශ්වයේ හැම දෙයක්ම ගතිකයි. හැම දෙයක් තුළ තියෙන ක්‍රියාකාරීත්වයක්. පරමාණුක් තුළ තියෙන්නේ, උපපරමාණුක් තුළ තියෙන්නේ, උපපරමාණුක් තුළ තියෙන කොහක් තුළ තියෙන්නේ ක්‍රියාකාරීත්වයක්. ක්‍රියාකාරීත්වයෙන් තොර කිසිම තැනක් නැහැ. බුදුහාඳුරුව සමානායත දස්සන කියලා කියන්නේ ඒ තත්ත්වය ඇති කර ගැනීම. ක්‍රියාකාරීත්වයෙන් තොර තත්ත්වයක්. ඒ කියන්නේ දැන් දෙයට කැමති වෙන්නේ නැහැ, අකමැති වෙන්නේ, අදින්නෙත් නැහැ, තල්ලු කරන්නේ නැහැ. ඒ තත්ත්වය පවත්වාගෙන යනවා. ඕකට තමයි චිත්ත දමනය කියලා කියන්නේ. ඒ දමනය ඕනෙකම ඇති කර ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉබේ සිද්ධ වෙන දෙයක්. එනිසායි බුදුහාඳුරුව චිත්තානුපස්සනාදී වදාරන්නේ තරහ ගියාම තරහත් එක තරහ වෙන්න එපා. තරහ ගිය බව දැනෙමින් ඉන්න. තරහයන් සංසිද්ධියක්. සෑම සංසිද්ධියක්ම හේතුක ඵලයක්. ඒ වගේම සෑම සංසිද්ධියක්ම ඇති වෙලා ඒ ඇති වෙන වේගයේ අවසන් වෙලා නැති වෙනවා. කියන්නේ ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙනවා. ඒ නිසා තරහ නැති කරගන්න උත්සාහ කරන්න ඕනේ. තරහ අවබෝධ කරගන්න. ඇයි මට තරහ ගියේ කියලා. ඒ අවබෝධ කරන හේතුව දෙකීමට තමයි කියන්නේ යෝනිසෝ මානසිකාර්යය කියලා. මානසිකාර්යය කියලා කියන්නේ තරහ ගිය බව දැනෙන එක. යෝනිසෝ මානසිකාර්යය කියන්නේ ඒ තරහ ආවේ කොතනින්ද, මොන යෝනියෙන්ද, කියන්නේ මොන හේතුවක ඵලයක්ද මේ තරහ කියන එක. ඒ හේතුව අවබෝධ වුණාම තරහයනකට තියෙන අකමැත්ත නිසා හේතු ටිකෙන් ටික හීන වෙනවා. තරහගේ හිත පීඩාකාරී හිතක්. අපේ හිත කැමති සෞම්‍ය හිතකට, තරහ නොවන හිතකට. ඒ නිසා චිත්ත දමනය ඕනකමකින්, මමත්වයකින්, උත්සාහයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සත්‍යාබෝධයෙන් පමණක් සිද්ධ වෙන දෙයක්. බුද්ධත්වයට පත්වීමෙන්, සෝක බුද්ධත්වයට, පච්චේක බුද්ධත්වයට, සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් සිද්ධ වෙන දෙයක් තමයි චිත්ත දමනය. බුද්ධත්වයයි චිත්ත දමනය දෙකක් නෙවෙයි එකක්. බුද්ධත්වයට පත්වීමේදී මතු වෙන්නේ දමනය වෙච්ච හිතක්, තරහ නොවන හිතක්, නොසන්සුන් නොවන හිතක්, ලෝක ධර්ම වලින් කම්පාවට පත් නොවන හිතක්. ඒකයි මහා මඟල සූත්‍රයේ කියන්නේ රහතන් වහන්සේලාගේ හිත පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං ඇසෙන කම්පති කියලා. ඒත් ඉන්ද්‍රිය ලකෝ හිලෙන්නේ නැති බවයි රහතන් සූත්‍රයේ කියන්නේ.
යතින්ද කීලෝ පටලින් චිතෝ තියා කියලා. ඒ චිතසුභාවයට තමා දමනය වෙච්ච චිතසුභාවය කියලා කියන්නේ. චිත දමනය කළහැක්කක් නෙවෙයි සිද්ධි වෙන්නක්. චිත්ත දමනය සංසිද්ධියක්. චිත්ත ප්‍රකෝපය වගේම චිත්ත ප්‍රසන්නත්වය වගේම තරයම වගේම සංසිද්ධියක්. ඒ හැම සංසිද්ධියක්ම හේතුක ඵලයක්. ඒ හේතුව ඇති කරන ක්‍රම තුනක් ගැන බුදුහාමුදුරුවෝ කියනවා රාග දෝෂ මෝහ කියලා. සෞම්‍ය බවට කැමතිවීම නිසා පියතෝ ජායති සෝකෝ කියලා කියන එකයි. පියතෝ ජායති භයම්. පියතෝ විප්ම උසස්ස නැති සෝකෝ කුත බවන් කියලා. සෞම්‍ය චිත්ත ස්වභාවය ප්‍රියයි. ඒ වුණාට ඒ ස්වභාවයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඒ தත්ත්වය තේරුම් ගත්තාම ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා තේරුම් ගත්තාම හිත සෞම්‍ය වෙනවා. ඇත්ත සත්‍ය පිළිගන්න පුළුවන් වෙනවා. අනිත් එක්ක නොගැටි සමාන්තරව ගමන් කරන්න හිත පුළුවන්කම තියෙනවා. ඒ සමාන්තර චිත්ත ස්වරූපේ තමයි දමනෙ වෙච්ච චිත්ත ස්වරූපේ.